කොහොමද ඉතින් ඔන්න අදලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයගොල්ලෝ ගාවට අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ගොඩාක් සිහින් සිරරක් තියෙන කෙනෙක් නම් චුට්ටක් මහත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ආහාර වර්ග ගැන මොකද පහුගිය දවස්වල මම ඉදිරිපත් කරපු වීඩියෝ වල කමෙන්ට් වල ගොඩාක් සඳහන් වෙලා තිබ්බා මෙන්න මේ කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න මොනවාද ගන්න පුළුවන් ආහාර කියලා දැනුවත් කරන්න කියලා ඉතින් ඒ හින්දාම මම හිතුවා මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා එහෙනම් ගිහිල්ලා බලමු මොනවාද මේ ආහාර වර්ග කියලා ඉතින් අද මම ඇත්තටම ඔයගොල්ලන්ට ආහාර වර්ග 10ක් ගැන කතා කරනවා. ඉතින් මේක ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද දැන් මේ ආහාර වර්ග 10 මම කිව්වට වැඩක් නැහැ. මේක ඔයගොල්ලෝගේ දෛනික ආහාර වේලට මේ දේ එකතු කරගත්තේ නැත්තම් විශේෂයෙන්ම ආහාර වේල් 3ක් කට විතරක් සීමා කරන් නැතුව ආහාර වේල් පහක් කරනවා. හොඳ කියන්නේ ප්‍රධානම ආහාර වේල් 3ට අමතරව තව ආහාර වේල් 2ක් स्नैक्स විදිහට ඒ කියන්නේ පොඩි පොඩි නිකන් පොඩි ආහාර තියෙන නිකන් අපිට පුළුවන් nuts පාවිච්චි කරන්න අර ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් අර අතරමැද තියෙන වේල් දෙකට නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ස්මූදි එකක් ඒ වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා මතක තබා ගන්න අනිවාර්යෙන් ප්‍රධාන වේ ආහාර වේල් 3ට අමතරව ඔයගොල්ලන්ට අතරමැදදිත් මොනවා හරි ආහාරයක් ලබා ගන්න ඉතින් එහෙනම් බලමු මොනවාද මේ ආහාර වර්ග 10 ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා පළවෙනි किरी सह किश्रित आहार इथिंग किरी की क्यूवागोलोट पुलवांग फुल क्रीम मिल्क के बोन सामान्य लो फैट हरी पिटिकिरी हरी वगे पाविचकर वडा फुल क्रीम मिल्क केगोलोट गुडाक हो प्रोटीन फैट सह कार्बोहाइड्रेट की एकतुकान पुलवा वीट अमतर वगोलोट पुलवांग चीज योगर्ट फुल फैट योगर्ट मेवेनी देवा पाविचकरागोलों शरीर चुटक एंग हदगा पुटक महत्न आवाशन मेन किरी हेमदाम तमंगे आहार वेरकट एकतुकर पुलवा इत मेहिदी एतम पुलवांग लेसियम सामान्य उदय आहार वेट सीरियल वगे देखना ओट्स वगे देखना एक किरी एक पुलवांग मत उदेट ते वेणु अट उगलंट पुलवा किरी बोन पुलवा एक नेता दहवाल अर दहवाल आहार अट खाली सामान्य दहाट भीतर उगलंट किरी एक बोन पुलवा हेमत मे वगे अर कुहमहारे अर आहार वेल पहाट किरी संबंध आहार दिनपता एकतर तोगलंट යම් වෙනසක් ශරීරයේ බලා ගන්න පුළුවන් වේවි. දෙවෙනි ආහාරය තමයි මම ඇත්තටම වැඩි කැමැත්තක් නැති මම පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න උත්සාහ කරන ආහාරයක්. ඒවිල බත්. මොකද බත් බත් කනවා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තමන්ගේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් සිහින් සිරුරක් නම් තියෙන්නේ ඔයා ඇත්තටම සහල් ආශ්‍රිත ආහාර නැත්නම් හාල් පිටි වලින් හදපු ආහාර බත් මේ වගේ ආහාර වැඩිපුර ලබා ගන්න එක ඉතාමත්ම හොඳයි. මොකද මෙමගින් උනත් ඔයාගේ ඇඟේ තියෙන සිහින් භාවයේ සිහින් වැඩි භාවයේ අයින් වෙන්න පුළුවන් ඒක උදව් වේවි. ඉතින් ඔයා ගොඩාක් සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් තමන්ගේ ආහාර වේලේ කොයි තමන්ගේ දවසේ ආහාර වේල වලට එක වේලක් හරි අනිවාර්යෙන් බත් හෝ හාල් පිටි ආශ්‍රිත ආහාරයක් එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟ ආහාරය තමයි මෙන්න මේ nuts ಜಾති. විශේෂයෙන්ම almonds කියන්නේ ඇත්තටම ඉතාමත්ම හොඳ nuts ಜಾතියක් අපේ ශරීරයේ තියෙන මේද ප්‍රමාණය වැඩි කරගන්න ඒත් එක්කම කැලරි ප්‍රමාණය වැඩි කරගන්න. විශේෂයෙන්ම nuts කියලා කියවම ඔයගලට පුළුවන් කජු, රට කජු, almonds වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් nut butters පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම peanut butter වගේ දේවල් ඔයගලන්ට ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඉතින් ගොඩක් වෙලට හවස් बिस्कट्स मोन हरी खाना ये देवल वाल मैंने नट बटर का करला आहार पुलवा इतनी मेमागे दिन पता मेवागे देवागे शरीर करो कुहुमहारी इक्मन तमंगे अर सिहिन सिरुरे प्राश्ने पुलवा ඊළඟ දේවල අර්ථාපල්. ඉතින් හැමෝම දන්නවා සාමාන්‍යයෙන් මහතකෙනෙක්ට නම් අපි කන්න එපාම කියන්නේ මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ අල කියන දේ කන්න එපා කියන මොකද එහි තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි හින්දායි. හැබැයි ගොඩක් කෙට්ටු කෙනෙක්ට නම් ඉතාමත්ම හොඳ ආහාරයක් තමයි මෙන්න මේ අර්ථාපල් කියන්නේ. ඉතින් මේක නම් දිනපතා ඔයාට ආහාරයට එකතු කරගන්න අමාරුයි. හැබැයි කොහොම හරි පුළුවන් තරම් ආහාර වේල් වලට මෙන්න මේ අල
එකතු කර ගන්නවා නම් ඒකනොත් ඔයගොල්ලන්ට උදව් වේවි තමන්ගේ මෙන්න මේ තියෙන ගැටලුකාරී තත්ත්වයෙන් මිදෙන්න තවත් හොඳ ආහාරයක් තමයි බිත්තර කියන්නේ බිත්තර ඇත්තරම ගොඩක් හොඳ ප්‍රෝටීනයක් අපේ ශරීරයට ඉතින් ප්‍රෝටීන් අපේ ශරීරයට එකතු කරනවා කියන්නේ අපේ මාංශපේශී වර්ධනයට ඒත් එක්කම අපේ ඇඟට අවශ්‍ය ඇඟ මහත් කරන්න අවශ්‍ය ප්‍රෝටීනත් මෙහි තියෙන විශේෂම බිත්තර කහමද එකතු වෙනවා ඉතින් අනිවාර්යෙන් දවසට එක බිත්තරයක් හරි තමන්ගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් ඉතාමත්ම හොඳයි ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් ඔයා ඉතින් එමීට අමතරව ඔයගොල්ලන්ට පළතුරු පැත්තෙන් ගත්තොත් ඇවකාඩෝ නැත්නම් අලිගැට peer අලිගැට peer කියන්නේ ඉතාමත්ම හොඳ ආහාරයක් තමන්ගේ ශරීරයේ ටිකක් මහතකම ඇති කරගන්න අවශ්‍ය කෙනෙක් නම් මෙහි තියෙන ප්‍රෝටීන සහ ෆැට් එක ඉතාමත් හොඳයි ඒතකම ගුණදායි මේව ශරීර අගුණ දේවල් නෙවෙයි මේව ගුණදායි දේවල් ඉතින් මේ ඔයාලට පුළුවන් නම් නිතරම පුළුවන් තරම් ඇවකාඩෝ ඔයාගේ normally ආහාර වේලකට එකතු කරගන්න ඉතින් ගොඩාක් හොඳ දෙයක් වේවි ඔයාගේ මෙන්න මේ ඇඟ මහත් කරගන්න හදරන උත්සාහයට මීට අමතරව ඩ්‍රයිඩ් ෆෘට්ස් උත් ඔයාට උදව් වේවි ලංකාවේ නම් ගොඩක් කලාවට ඩ්‍රයිඩ් ෆෘට්ස් හොයාගන්න චුට්ටක් අමාරුයි හැබැයි ඒ වෙනුවට වියලි මිදි පාවිච්චි කරන්න පුළුවන් වියලි මිදි කියන්නේ ඩ්‍රයිඩ් ෆෘට් එකක්ම තමයි හැබැයි පිටරට ඉන්න අයට නම් ගොඩාක් විවිධ ජාතිවල ඩ්‍රයිඩ් ෆෘට්ස් ගන්න පුළුවන් හැබැයි ලංකාවේ ඇටි තාමත්ම ලේසියෙන් ගන්න පුළුවන් රටේදී සහ මෙන්න මේ මුද්‍රස් පලන් තමයි ගන්න පුළුවන් නැත්නම් වියලි මිදි ඉතින් මේ දෙකත් තමන්ගේ ශරීරයේ මහත වැඩි කරගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් අතුරු සක්කට විදියට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඔයාද හදන ස්මූදි එකකට දාන්න පුළුවන් නැත්නම් මිල්ක් ෂේක් එකකට දාන්න පුළුවන් මේ කොයි ආකාරයෙන් හරි තමන්ගේ ශරීරයට මෙන්න මේ ඩ්‍රයිඩ් ෆෘට් එකක් එකතු කර ගන්නවා නම් ඒකත් ඔයාට උදව් වේවි ඔයාගේ මෙන්න මේ ගැටලුකාරී තත්ත්වය මිදෙන්න දැන් මං කලින් කිව්වනේ පටන් ගන්න මෙදිම කිව්වනේ කිරි ආශ්‍රිත ආහාර ගොඩක් හොඳයි කියලා මෙහි තියෙන තවත් එකක් තමයි චීස් කියන්නේ අත්‍තරම චීස් කියන්නේ ගොඩාක් හොඳ ආහාරයක් තමන්ගේ ශරීරයේ මහත වැඩි කරගන්න උත්සාහ දරන කෙනෙක්ට. ඉතින් දවස ගානේ අඩුම ගානේ එක පොඩි චීස් කෑල්ලක් හරි කන්න පුළුවන් නම් අත්‍තරම ඒක ඔයාට ගොඩක් උදව් වේවි ඔයාගේ මෙන්න මේ ගැටලුකාරී තත්ත්වෙ මිදෙන්න. ඒත් එක්කම ෆුල් ෆැට් යෝගට් උත් අත්‍තරම ගොඩක් උදව් වෙනවා තමන්ගේ ශරීරයේ තරබාරුකම ටිකක් වැඩි කරගන්න. ඉතින් මේ දේවල් වලට උත්සාහ කරලා බලන්න පුළුවන් ආහාරමය විදිහේ හැබැයි සප්ලිමන්ට් එකක් හොයනවා නම් ඔයා ඔයාට පුළුවන් තමන්ගේ වෛද්‍යවරයාගෙන් අහලා මොකද ඕනම ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගන්න බෑ තමන්ගේ ශරීරයේ උස සහ දැන් තියෙන බරත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන තමයි ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකට යන්න අවශ්‍ය වෙන්නේ. ගොඩක් වෙලාවට මම දකිනවා ජිම් වලින් එක එක්කෙනා කිව්ව පළියට මෙන්න මේ ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ෆුඩ් සප්ලිමන්ට්ස් වගේ නෙමෙයි ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් පාවිච්චි කරනවා කියන එක. ඉතින් ඇතැම් වෙලාවට මේවා අගුණදායි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන්ගේ ශරීරයේ අර එක පාට මහත් කරන්න අමාරුයි. ඉතින් මේක ග්‍රැජුවලි තමයි නැත්තම් කෙමින් කෙමින් තමයි මේ දේ සිද්ධ වෙන්න ඕනේ. මොකද නැත්තම් එකපාර ලොකු වෙනසක් ශරීරයේ වෙනවා කියන්නේ ඒක ශරීරයට ඉතාමත්ම අහිතකර විය හැකි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ආහාරවලට අමතරව ඔයා සප්ලිමන්ට් එකකින් මහත් වෙන උත්සාහ කරනවා නම් කවුරුත් කියන පළියට හෝ දැක්ක පළියට හෝ මේ දේවල් පාවිච්චි කරන්න එපා. අනිවාර්යෙන් තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන මේ සප්ලිමන්ට් පාවිච්චි කරන්න මතක තබා ගන්න. මොකද ගොඩක් වෙලාවට මම මේ අහලා තියෙනවා එක එක ස්ටෙරොයිඩ් ජාති ඒත් එකම සමහර කෙනා එක එක තෙල් වලින් එක එක සත්ව තෙල් වලින් හදපු ප්‍රතිජාති පාවිච්චි කරනවා. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා අපි දන්නේ නැහැ මේවල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් නැත්නම් අතුරු ආබාධ මොනවාද කියලා. ඒක නිසා අනිවාර්යෙන්ම තමන්ගේ වෛද්‍යවරයාව හම්බ වෙලා මේ සප්ලිමන්ට් ගැන හරි ආකාර දැනුමක් එක්ක පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මම හිතනවා එහෙනම් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලන්න ඇති ඒත් එක්කම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ගොඩාක් දෙනෙක් මට කමෙන්ට් බොක්ස් එකේ මේ ප්‍රශ්නේ අහලා තිබ්බ හින්දාම තමයි මම හිතුවේ අනිවාර්යෙන් මම මේ වීඩියෝ එක කළ යුතුයි කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගැටලුකාරී තත්ත්වයට හොඳ පිළිතුරක් හම්බ වෙන්නේ නැති කියලා. මගේ එකම උපදෙස ඇවිල්ලා මේ දේවල් එක රැයින් දෙකෙන් සතියෙන් දෙකෙන් මාසෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ. එක දිගට අඩුම තරමේ මේ ක්‍රියාවලිය මාසයක් දෙකක්වත් එක දිගට කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට නිසි ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්නම්. එතකන් අමතක කරන්න එපා channel එක subscribe කරන්න. ඒත් එක්කම comment කරන්න ඔයගොල්ලෝ තව ඉස්සරහට කොයි වගේ videos බලන්න කැමති කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එක යාළුවොත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. පල්ලෙහා තියෙන share button එකේ click කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක Facebook එකේ, Instagram එකේ, WhatsApp groups වලට පවා ඔයගොල්ලන්ට ඔයගොල්ලගේ යාළුවෝ නැත්තම් හිත මිත්‍රයෝත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. Bye.